සිංහපවුලේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මීට අවුරුදු කිහිපයකට කලින් හරියටම කියනවා නම් 2015 2016 ඔය වගේ අවුරුද්දේදී රුසියාව, බ්‍රසීලය, ආජන්ටිනාව, ඊට පස්සේ සෞදි අරාබියාව, ඊට පස්සේ ඉන්දියාව මේ වගේ හුඟක් රටවල් වල මිනිස්සු සියදිවි හානි කරගන්න පටන් ගත්තා. මොකද්ද මේ එකපාර කිසිම හේතුවක් නැතුව සියදිවි හානි කරගන්නේ කියලා හැමෝම කල්පනා කරනකොට දැන් කියමු සියදිවි හානි කරගත්ත පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යවුවම මේ හැමෝටම පොදුවේ එක දෙයක් තිබ්බා. ඒ තමයි තමාගේ ඇඟේ කොතන හරි නිල් තල් මසාගේ හැඩයට ඒගොල්ලෝ පියකින් හරි නැත්තම් මොකක් හරි මෝහද්දයකින් කොටලා තිබ්බා නිල් තල් මසාගේ හැඩය. ඊට පස්සේ තමයි හැමෝම කල්පනා කරන්න පටන් ගත්තේ මොකද්ද මේ හැමෝගෙම ඇඟේ නිල් තල් මසා ඉන්නේ කියලා. ඉතින් කතා කරමු මේ වීඩියෝ එකේ මුහුදේ කොහෙදෝ ඉන්න නිල් තල් මසාටයි මහ පොළවේ ජීවත් වුණු මේ සියදිවි හානි කරගත්ත පුද්ගලයන්ටයි තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. නිල් තල් මසා සාමාන්‍ය මේ ලෝකේ විශාලතම සත්වයා ලෙස හඳුන්වන්නේ මේ නිල් තල් මසා තමයි. උදාහරණයකට කිව්වා නම් අලියෝ 6 දෙනෙක්ගේ බර සහ අලියෝ 6 දෙනෙක්ගේ ප්‍රමාණයන් තියෙන සතෙක්. තවත් සරලව කියනවා නම් ගුවන් යානයක ප්‍රමාණයේ තියෙන සතෙක්. මේ සතාට එක ගුණාංගයක් තියෙනවා. ඒ තමයි එයා මේ ලෝකේ ජීවත් වෙලා ඇති කියලා හිතුවා නම් මට දැන් වයසට ගිහිල්ලා කියලා හිතුවා නම් එයාම මුහුදෙන් එළියට ඇවිල්ලා කොහෙට හරි ගොඩට ඇවිල්ලා මෙයා සිය දිවි හානි කරගන්නවා. මේක මේ සතාගේ එක ගුණංගයක්. හරි. දැන් මීට අවුරුදු කීපයකට කලින් මං කිව්වා වගේ හුඟක් කට්ටිය මේ රටවල්වල මං කියපු රටවල්වල සිය දිවි හානි කරගන්න පටන් ගත්තා. මේක ලංකාවටත් ආවා කියලා කතාවකුත් තිබ්බා මීට අවුරුදු 2කට 3කට විතර කලින්. ඊට පස්සේ හුඟක් කට්ටියට තේරුණා නිල් තල් මසාටයි මේ මරුණ කට්ටියටයි මොනවා හරි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මේක තවදුරටත් පරීක්ෂණය කරගෙන යනකොට මේ නමින් ගේම් එකක් තිබිලා දෙනවා. ද බ්ලූ වේල් ගේම් කියලා තමයි කියන්නේ. මේ ගේම් එක සෙල්ලම් කරන කට්ටිය තමයි මෙහෙම අවසානයේදී මැරෙන්නේ. සාමාන්‍යයෙන් මේ ගේම් එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් එහෙම මේක දවස් 50ක් තමයි සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්නේ. ඉතින් මේක සෙල්ලම් කරන්න කලින් මේ පුද්ගලයාට කොහෙන් හරි ලින්ක් එකක් එයි. ඒ කියන්නේ යාගේ ඊමේල් එකේ වෙන්න පුළුවන් නැත්නම් Facebook එකේ වෙන්න පුළුවන් Instagram එකේ වෙන්න පුළුවන්. කොහෙන් හරි මේ සෙල්ලම් කරන පුද්ගලයාට ලින්ක් එකක් එයි. ඒ ලින්ක් එක ක්ලික් කරාම ඒ පුද්ගලයාත් එක්ක කවුරු හරි කතා බහ කරන්න පටන් ගයි. උදාහරණයකට WhatsApp chat එකකින් වෙන්න පුළුවන්, video chat එකකින් වෙන්න පුළුවන්, Skype call එකකින් වෙන්න පුළුවන්. මේ වගේ කොහොම හරි ඒගොල්ලෝ chat කරලා ඊට පස්සේ හොඳ යාළුවෙක් විදියට ඒගොල්ලෝ හැරෙනවා. ඒ කියන්නේ ඒ චැට් කරන පුද්ගලයා හැබැයි මේ පුද්ගලයා කවුද කියන එක මේ සෙල්ලම් කරන්න යන පුද්ගලයා දන්නේ නැහැ. හැබැයි මේ සෙල්ලම් කරන්න යන පුද්ගලයාගේ හැම ඩීටේල් එකක්ම ඒගොල්ලෝ ගන්නවා. උදාහරණයකට අම්මගේ නම, තාත්තගේ නම, ඊට පස්සේ ගෙදර පවුලේ කී දෙනෙක් ඉන්නවද, ආදර සම්බන්ධතා මොන හරි තියෙනවද, යාළුවෝ කී දෙනෙක් ඉන්නවද, මේ හැම ඩීටේල් එකක්ම ඒගොල්ලෝ 100%ක්ම ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ එක එක ලින්ක්ස් යවනවා. මේ ලින්ක්ස් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මොනවද ඒගොල්ලෝ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා. මේ වගේ ලින්ක්ස් යවනකොට ඒගොල්ලෝ කරන දෙයක් තමයි අපේ කම්පියුටර් එකේ වෙන්න පුළුවන් නැත්නම් ෆෝන් එකේ වෙන්න පුළුවන් තියෙන හැම දත්තයක්ම ඒගොල්ලෝ හැක් කරලා අරගන්නවා. අපේ පෞද්ගලික මොනාරි ඡායාරූප තියෙන්න පුළුවන් නැත්නම් අපි කාත් එක්ක හරි පෞද්ගලිකව කතා කරලා තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඒගොල්ලෝ හැක් කරලා අරගෙන ඒකේ කොපියක් තියාගන්නවා. ඊට පස්සේ පොඩ පොඩ මේගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලෝ කියනවා හරි අපි දැන් ගේම් එක පටන් ගමු කියලා. ඒ ගේම් එක මෙහෙමයි. දවස් 50ක් මේ ගේම් එක සෙල්ලම් කරන්න ඕනේ. හැම දවසෙම මොකක් හරි වැඩක් දෙනවා කරන්න. ඉතින් උදාහරණයකට පළවෙනි දවසේ කියමුකෝ පළවෙනි දවසේ උදේ පාන්දර 4:20ට නැගිටින්න කියලා කියනවා. ඉතින් 4:20ට නැගිටලා මේ පුද්ගලයා ඔරලෝසුවත් එක්ක මෙයා සෙල්ෆියක් අරගෙන මේ පුද්ගලයාට යවන්න ඕනේ මම 4:20ට නැගිට්ටා කියලා. ඉතින් පළවෙනි දවස්වල පළවෙනි දවස් 10 කියමු උදාහරණයකට ඉතාමත් ලේසි එයාට ප්‍රියකරන හුඟක් ටාස්ක් මේගොල්ලෝ දෙනවා. ෆිල්ම් එකක් බලන්න කියනවා. අන්න ඒ වගේ. ඉතින් දවසින් දවස යනකොට මේගොල්ලෝ ටිකක් දරුණු ටාස්ක් දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රෑ 12ට මොකක් හරි කණත්තකට යන්න ඕනේ. ගිහිල්ලා විනාඩි 10ක් විතර ඉන්න ඕනේ. ඒ විනාඩි 10 හැම විනාඩියකටම සෙල්ෆි එකක් අරගෙන ඔයා අපිට දාන්න ඕනේ. අන්න ඒ වගේ. ඊට පස්සේ මොකක් හරි උස බිල්ඩින් එකකට ගිහිල්ලා ඒක උඩම ඉඳගෙන ඔයා ෆොටෝ එකක් සෙල්ෆි එකක් ගන්න ඕනේ. ඒක දාන්න ඕනේ. දවසින් දවස මේ ගේම් එක දරුණු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ඇඟේ කොතන හරි මොකක් හරි නමක් කොටා ගන්න කියනවා. තල් මසාගේ හැඩරුව නැත්නම් ඒ හැඩයට මොකක් හරි කොටා ගන්න කියනවා. ඒක පිහියකින් හරි මොකක් හරි මෝහද්දයකින් කොටා ගන්න කියනවා. මේ හැම දෙයක්ම ඒගොල්ලෝ කරලා මේගොල්ලන්ට ෆොටෝ එකකින් හරි වීඩියෝ එකකින් හරි
යවන්න ඕනේ. ඔහොම දවස් 50ක් ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා හරි ඔයාගේ අද තමයි අවසාන ටාස්ක් එක. ඔයා උස තැනකට ගිහිල්ලා පැනලා මැරෙන්න. එහෙම නැත්තම් ඔයා බෙල්ල වැල දාගන්න. එහෙම නැත්තම් වහ ටිකක් කාලා මැරෙන්න. මෙහෙම කියපු ගමන් ඒගොල්ලෝ ඒ දේ කරලා මැරෙනවා. ඉතින් මේ දවස් 50 ඇතුළත කවදා හරි දවසක ඒගොල්ලෝ තල් මහාගේ හැඩයට ඒගොල්ලන්ගේ ඇඟේ කොටා ගන්න කියනවනේ. ඒකෙන් තමයි තේරෙන්නේ ඔහු මේ ගේම් එක හින්දා තමයි නැති වුනේ කියලා. එතකන් ඒගොල්ලෝ මේ දේ කාටවත් කියන්නෙත් නැහැ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ දවස් 50ක් කවුරුද කියලා දන්නේ නැති මූණවත් දන්නේ නැති පුද්ගලයෙක් කියපු ඵලයකට එක්කෙනෙක් මැරෙයිද කියලා. එතන තමයි මේ ගේම් එක කොච්චර දුරට භයානකද කියන එක හැමෝම තේරුම් ගන්න ඕන දෙයක්. ඒගොල්ලෝ මේ ගේම් එක සඳහා හොයාගන්නේ ටිකක් මනසෙන් එයා වීක් කට්ටිය විතරයි. ඒ කියන්නේ මනසෙන් දුර්වල කට්ටිය විතරයි. මේක හැමෝටම ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක් නෙවෙයි. මේක ඒගොල්ලෝ ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාට ලින්ක් එකක් දානවා. නැත්තම් කාට හරි ලින්ක් එකක් දානවා. ඒක හොයාගන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලෝ මේ ගේම් එක ඔයාට දෙන්න කලින් නැත්තම් අපිට දෙන්න කලින් ඒගොල්ලෝ අපේ සෝෂල් මීඩියා එකේ අපි ෂෙයා කරන පෝස්ට්, උදාහරණයකට ෆේස්බුක් එකේ අපි ෂෙයා කරන පෝස්ට්, ඉන්ස්ටාග්‍රෑම් එකේ අපි ෂෙයා කරන පෝස්ට්, ට්විටර් එකේ අපි ෂෙයා කරන පෝස්ට්, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ ඇනලයිස් කරලා බලනවා ඔයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ. නැත්නම් ඔයාගේ ජීවිතේ මොකක් හරි තනිකමක් තියෙනවා. එහෙම නැත්නම් ඔයා ජීවිතේ මොන හරි දෙයක් මිස් කරනවා. අන්න ඒ වගේ දේවල් ඔයාව ඇනලයිස් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ සාරාංශගත කරනවා මෙයා දුර්වල පුද්ගලයෙක් කියලා. ඊට පස්සේ තමයි ඔහුට ඒ ලින්ක් එක යවනවා. මේ ලින්ක් එක ක්ලික් කරා නම් ඔයාගේ ජීවිතේ ඔයා හොයන දේවල්ට හම්බ වෙයි කියලා. ඊට පස්සේ මෙයා ගැන හැමෝම මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක දන්න හින්දා ඒගොල්ලෝ පොඩ පොඩ මෙයා බ්‍රේන් වොෂ් කරන්න පටන් ගන්නවා. ඒකෙදි කියනවා ඔයාගේ ප්‍රශ්නේ මේකයි නම් මේක තමයි මේකට පිළියම. ඔයා අපි කියන විදියට කරන්න එතකොට ඔයාගේ ජීවිතේ දින හැම ප්‍රශ්නයක්ම නැති වෙයි කියලා. ඒගොල්ලෝ පොඩ මේ පුද්ගලයාගේ විශ්වාසය දිනා ගන්නවා. ඉතින් මේ දේ කරන්නේ නිකන් පුද්ගලයා නෙවෙයි, මේගොල්ලෝ මනෝවිද්‍යාව හදාරපු පුද්ගලයෝ තමයි. මේ ගේම් එක හොයාගත්ත පුද්ගලයාත් මනෝවිද්‍යාව හදාරපු ශිෂ්‍යයෙක් තමයි රුසියාවේ. ඔහුගේ නම ෆිලිප්ස් බිට්කින්ස්. මොහුටම කියලා මියුසික් ටිකක් කම්පෝස් කරලා තියාගෙන ඉන්නවලු. ඒ මියුසික් උත් මේගොල්ලන්ට දෙනවා, මේ ගේම් එක සෙල්ලම් කරන කට්ටියට දෙනවා. ඒ මියුසික් එක අහනකොටත් ඒගොල්ලන්ට මේ ලෝකෙම එපා වෙලා මේ ලෝකෙන් සමුගන්න හිතන විදියට තමයිලු ඒ මියුසික් එකත් මෙයා හදලා තියෙන්නේ. මේ හැම දෙයක්ම එක දිගට මෙහෙම සිද්ධ වෙන කොට තමයි අවසානයේ ඒගොල්ලෝ සියදිවි හානි කර ගැනීම කියන ඒ තීරණය ගන්නෙ. ඒ විතරක් නෙවෙයි, කුමන හෝ හේතුවක් උඩ කවුරු හරි කිව්වා නම් නෑ මම මෙතනින් මේ ගේම් එක නතර කරන්නම් කියලා, එතනදි තමයි ඊළඟ ප්‍රශ්නේ පටන් ගන්නෙ. මම කලින් කිව්වා වගේ මේ ෆෝන් එකේ ලැප්ටොප් එකේ තියෙන හැම ඩේටා එකක්ම ඒගොල්ලෝ ඒ වෙනකොටත් හැක් කරලා හමාරයි. එතකොට ඒගොල්ලෝ කියන දෙයක් තමයි ඔයාගේ අම්මා මේ වෙලාවේ මෙතන තමයි ඉන්නේ, මේ ඉස්කෝලේ ඉන්නේ, නැත්තම් සුපර් මාකට් එකේ ඉන්නේ. ඒගොල්ලෝ සෙල් ෆෝන් ටවර් එක තියලා ඒකත් හොයා ගන්නවා. හැම දෙයක්ම කරලා දැන් ඔයා මේ ගේම් එක සෙල්ලම් කරේ නැත්තම් අම්මව අපි මරලා දානවා. එහෙමත් නැත්තම් අපේ මොන හරි පෞද්ගලික දෙයක් අපේ ෆෝන් එකේ තිබ්බා නම් මෙහෙම පෞද්ගලික දෙයක් ෆෝන් එකේ තියෙනවා මේක පබ්ලිෂ් කරලා දානවා හැමෝටම. ඉතින් මේ වගේ දේවල් වලට බය වෙලා, gedara කවර හරි මරයි, යාළුවෙක් කව හරි මරයි කියන එකට බය වෙලා, එහෙමත් නැත්තම් අපේ පෞද්ගලික මොකක් හරි දෙයක් එළියට යයි කියන එකට බය වෙලා ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැතුව මේ ගේම් එක තව දුරටත් සෙල්ලම් කරගෙන යනවා. මේ ගේම් එකට ඇතුල් වුණා නම් ආයේ කිසිම හේතුවක් උඩ එළියට එන්න බෑ. 50 වෙනි දවසේ මැරිලා තමයි මේ ගේම් එක අවසන් කරන්න වෙන්නේ. මේක තමයි මේ ගේම් එකේ සාරාංශය. අවසානයේ මේ ගේම් එක හොයාගත්ත පුද්ගලයා ඊට පස්සේ මේට අදාළ සමහර ඇඩ්මින් ලවක් කොහොම හරි අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ ඔහු කියපු එක දෙයක් තමයි ඔහුට මේ ලෝකේ මනසින් දුර්වල හැම මිනිහාවම මේ ලෝකෙන් තුරන් කරලා දාන්න ඕනේ කියන එක තමයි ඔහුගේ අදිෂ්ඨානය. ඒකින්ද තමයිලු ඔහු මේ ගේම් එක ඩිවලොප් කරේ කියලා ඔහු කියලා දෙනවා. ඉතින් මෙතනදී අපි හැමෝම සැලකිය යුතු කාරණයක් තමයි දැන් මේ ගේම් එකෙන් කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ගේම් එකක් නැහැ. ඒකින්ද මේක ගැන අපිට වැඩිය වරි කරගන්න ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මේ දේ අපි අද කරන්න හේතුව තමයි අපි අපේ Facebook එකේ වෙන්න පුළුවන්, අපේ Instagram එකේ වෙන්න පුළුවන්, අපේ Twitter එකේ වෙන්න පුළුවන් අපේ පෞද්ගලික දේවල් හුඟක් ෂෙයා කරනවා. ඒක අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. මාර්ක් සකර්බර්ග් එක්තරා ඉන්ටර්වයුවක කියලා දෙනවා අද මිනිසාට කියලා කිසිම රහසක් නැහැ, හැම දෙයක්ම පොදුවේ කියන තරමට මේ සමාජ ජාලා වෙබ් අඩවි මිනිසා පාවිච්චි කරන්න පටන් ගත්තා කියලා ඔහු කියලා දෙනවා. ඉතින් ඒ තරමටම අපිටම කියලා පෞද්ගලිකත්වයක් නැති තරමට මේ සමාජ ජාලා වෙබ් අඩවි හුඟක් අපිව ආක්‍රමණය කරලා ඉවරයි. ඉතින් මෙතනදී අපි හිතන්න ඕන එක දෙයක් තමයි ඕනවට වඩා
අපේ පෞද්ගලික දේවල් මේ Facebook එකේ වෙන්න පුළුවන් Instagram එකේ වෙන්න පුළුවන් TikTok එකේ වෙන්න පුළුවන් ෂෙයා කරන එක පුළුවන් තරම් අවම කරන තරමට අපිට හොඳයි. මොකද මේ ගේම් එක හින්දා මිනිස්සු 130යි 200ක් අතර වාර්තා වෙලා තියෙනවා සියදිවි හානි කරගත්තා කියලා. වාර්තා නොවුණු කී දෙනෙක් ඉන්නවද කියලා කාටවත් දන්නේ නැහැ. මේ හැම කෙනාගේම බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා බලපුවම ඒගොල්ලන්ගේ Facebook එකේ Instagram එකේ වගේ හැම තැනකම වගේ ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් හුඟක් ෂෙයා කරලා තිනවා. ඉතින් අපි මෙහෙම ෂෙයා කරනකොට අපේ යාළුවෝ විතරක් නෙමෙයි බලන්නේ මුළු ලෝකෙම මේක බලාගෙන ඉන්නවා. ඉතින් පුළුවන් තරම් මේ දේවල් අවම කරගත්තා නම් මේ වගේ ප්‍රශ්න අනාගතයේදී අපිට පුළුවන් තරම් අවම කරගන්න පුළුවන් කියන පණිවිඩයත් එක්ක මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඉතින් සිංහදැනුම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ videos අරගෙන අපි ඉස්සරහටත් දෙන්න. ඒකෙන් දහපැති තියෙන bell icon එකක් click කරන්න. සුබ දවසක්.